Academy. Today also I am going to present you two idioms and I would like to teach you how to apply those two idioms in your day-to-day life spoken English communication. ඉතින් වෙනද වගේම අදත් ඔයාලා හැමෝම A2 විසේ ඉංග්‍රීසි නාලිකාවට ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. අදත් මම Heart to Heart with Dilini කියන segment එක යටතේ idioms දෙකක් අරන් ඇවිල්ලා තියෙනවා. අපි බලමු කොහොමද ඒ idioms දෙක ඔයාලගේ spoken English knowledge එකට යොදාගෙන day to day life වල communication එකට යොදාගන්නේ කොහොමද කියලා. ඉතින් තාමත් ඔයාලා A to Z ඉංග්‍රීසි නාලිකාවට අලුත් කෙනෙක් නම් ඔයාලට කරන්න තියෙන්නේ A to Z ඉංග්‍රීසි නාලිකාවේ තියෙන grammar lessons ඒ වගේම talk english කියන segment එකේ තියෙන spoken english පාඩම් මාලාවල් බලලා ඒ වගේම heart to heart with Divini කියන segment එකත් එක්කත් එකතු වෙලා ඔයාලගේ ඉංග්‍රීසි දැනුම වැඩි කරගන්න එක. ඉතින් මේ පුංචි මතක් කිරීමත් එක්ක අපි යමු මොනවද මේ මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන idioms දෙක බලන්න. හරි. මම කලින්ම අරන් තියනවා පළවෙනියටම Add fuel to the fire. Saha, full of beans. Add fuel to the fire. What is the surface meaning? මෙන්න මේ add fuel to the fire කියපුවම ඔයාලට මොන වගේ තේරුමක්ද හිතට එන්නේ? මෙන්න මේක සමානයි සිංහලෙන් තියෙන උපහැරණය ඇවිලෙන ගින්නට පිටුරු දැම්මා වගේ කියලා. අන්න ඊට සමාන එකක් තමයි මෙන්න මේ add fuel to the fire කියන්නේ. ඒ කියන්නේ පොඩි ගින්දරකට ඉන්ධන දාලා ඒ ගින්න තව තවත් වැඩි කරනවා වගේ අදහසක් තමයි මෙන්න මේකෙන් දෙන්නේ. Let's see the English definition. To add more to an existing problem. මතුවෙමින් පවතින කුඩා ගැටලුවකට තවත් දේවල් එකතු කරලා ඒ ගැටලුව විශාල ගැටලුවක් බවට පත් කරනවට තමයි add fuel to the fire කියලා කියන්නේ. ඉතින් අපි බලමු මොනවද examples අපිට මෙන්න මේ add fuel to the fire කියන idiom එක use කරලා කියන්න පුළුවන් කියලා. අපි ගත්තොත් එයා නම් හරිම දක්ෂයි. එහෙම නැත්නම් කෙනෙක්ගේ නමක් දාලා අපිට කියන්න පුළුවන්. ඇය ඉතාමත් දක්ෂයි. ඇවිලෙන ගින්නට පිදුරු දාන්න. එහෙම නැත්නම් ඇවිලෙන ගින්දරට ඉන්ධන දාන්න. එයා නම් හරිම දක්ෂ කෙනෙක්. අපිට ගන්න පුළුවන් එතකොට person කෙනෙක්. කාගේ හරි නාමයක් ගන්න පුළුවන් අපේ මේ example එකට. Let's take. Mala auntie is clever to add fuel to the fire. Mala auntie හරිම දක්ෂයි. ඇවිලෙන ගින්නට ඉන්ධන දාන්න. නැත්නම් ඇවිලෙන ගින්දරට පිදුරු දාන්න. Mala auntie is very clever to add fuel to the fire. We already know she add fuel to the fire. අපි හැමෝම නිතරින්ම දන්නවා ඇය ඇවිලෙන ගින්නට ඉන්ධන දානවා කියලා. නැත්නම් කුඩා ප්‍රශ්නයක් විශාල විදිහට වෙනස් කරන්න ඇගේ හොඳම දායකත්වය ලබා දෙනවා කියලා. There is a neighbor in our village. She is very clever to add fuel to the fire. අපේ ගමේ අසල්වැසියෙක් ඉන්නවා. ඇය ගොඩාක් දක්ෂයි ඇවිලෙන ගින්නට ඉන්ධන දාන්න. අන්න ඒ වගේ දේවල් ඔයාලට කියන්න පුළුවන් by using this idiom add fuel to the fire. අපි තවත් examples අරන් බලමු. Do you like add fuel to the fire? ඔයා කැමතිද ඇවිලෙන ගින්නට ඉන්ධන දාන්න? අන්න ඒ වගේ question එකකුත් අපිට නිර්මාණය කරන්න පුළුවන්. Does she want to add fuel to the fire? ඇයට උවමනා කරන්නේ ඇවිලෙන ගින්නට ඉන්ධන දාන්නද? Does she want to add fuel to the fire? ඇයට උවමනා කරන්නේ ඇවිලෙන ගින්නට ඉන්ධන දාන්නද? අන්න ඒ වගේ questions ඔයාලට නිර්මාණය කරන්න පුළුවන් by using these idioms. හරි. අපි බලමු මොකද්ද දෙවැනි idiom එක කියලා. Full of
harima meaning එක meaning එක තමයි lots of energy ශක්තිය ගොඩාක් තියෙන බව තමයි මෙන්න මේ full of beans කියන idiom එකෙන් අපිට කියන්නේ you can say I have full of beans මට ලොකු ශක්තියක් තියෙනවා she is very clever and she has full of beans අය හරිම දක්ෂයි අයට ගොඩක් ශක්තිය තියෙනවා she is very clever and she has full of beans අය හරිම දක්ෂයි අයට හොඳ ශක්තියක් තියෙනවා I think he can do it because he has full of beans මම හිතනවා ඔහුට ඒක කරන්න පුළුවන් කියලා මොකද ඔහුට හොඳ ශක්තියක් තියෙනවා I think he can do this because he has full of beans මම හිතනවා ඔහුට ඒ වැඩේ කරන්න පුළුවන් කියලා ඔහුට හොඳ ශක්තියක් තියෙනවා කියලා අන්න ඒ විදිහට ඔයාලට sentences වලට මෙන්න මේ full of beans කියන idiom එක පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේම question වලදී මෙන්න මේ full of beans එක යොදන හැටි අපි දැන් බලමු do you have full of beans ඔයාට හොඳ energy එකක් තියෙනවද do you have full of beans I know I have full of beans මම දන්නවා මට හොඳ energy එකක් තියෙනවා කියලා I know I have full of beans what about you ඔයාට කොහොමද මට නම් හොඳ ශක්තියක් තියෙනවා how about you ඔයාට කොහොමද ඔයත් එහෙමද අන්න ඒ වගේ තේරුමක් ගන්න පුළුවන් මෙන්න මේ විදිහට full of beans කියන idiom එක question එකක් විදිහට පාවිච්චි කරලා does she has full of beans ඇයට තියෙනවද energy එකක් හොඳ ශක්තියක් තියෙනවද යමක් කරන්න අන්න ඒ විදිහට ඔයාට පුළුවන් මෙන්න මේ වගේ idioms පාවිච්චි කරලා day to day life එකේදී ඔයාලගේ අදහස් communicate කරන්න ඉතින් මං හිතනවා අද පාඩමෙන් ඔයාලට මෙන්න මේ idioms ගැන add fuel to the fire සහ full of beans කියන idioms දෙක පාවිච්චි කරලා ඔයාලට හොඳ වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන් දැනුම ලැබෙන්න ඇති කියලා. ඉතින් තාමත් ඔයාලා A to Z ඉංග්‍රීසි නාලිකාවට අලුත් කෙනෙක් නම් ඔයාලට කරන්න තියෙන්නේ හරිම පුංචි දෙයයි. අපේ වීඩියෝ skip නොකර බලලා පොඩි support එකක් විදිහට අපව subscribe කරලා share කරලා ඒ විතරක්ම නෙමේ like කරලා ඔයාලගේ වටිනා අදහස් අපිට comment එකකින්වත් දක්වන්න. අපි ඊළඟට segments කිහිපයක්ම ගේන්න බලාපොරොත්තු වෙනවා. ලංකාවේ මේ දිනවල කතා බහ කරන පොදු යෙදුම් මොනවාද? පොදු හැකි මොනවාද? කවුරුත් කතා වෙන දේවල් මොනවාද? අන්න ඒවා කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ කියලා අපි segment එකකින් ළඟදිම ආරම්භ වෙනවා. ඉතින් ඔයාලගේ වටිනා අදහස අපිට comment එකකින් දක්වලා තියන්න. ඒ විතරක්ම නෙවෙයි A to Z ඉංග්‍රීසි නාලිකාවෙන් Facebook page එකක් අපි ආරම්භ කරලා තියෙනවා. ඉතින් ඔයාලට ඒකෙනුත් පුළුවන් අපේ Facebook page එකටත් එකතු වෙලා අපේ videos බලලා ඔයාලගේ දැනුම වැඩි කරගන්න. Facebook page එකේ link එක මම description box එකේ mention කරලා තියෙනවා. ඒ විතරක්ම නෙමෙයි තාමත් ඔයාලට A to Z English Academy YouTube නාලිකාවේ classes වලට සම්බන්ධ වෙන්න නොහැකි වුණා නම් ඔයාලට පුළුවන් ඒවත් එක්ක අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඒකට අපිව contact කරගන්න පුළුවන් WhatsApp number එකක් මම description box එකේ mention කරලා තියෙනවා. ඉතින් මේ පුංචි මතක් කිරීමත් එක්ක ආයෙත් අලුත් වීඩියෝ එකක් අරගෙන heart to heart with dilini කියන segment එකෙන් මම ඔයාලව meet වෙන්න එනවා. ඉතින් හැමෝම පරිස්සමෙන් ඉන්න. Thank you for watching this video.